හැබැයි දැන් සෞඛ්‍යකාරී සහායක අය විභාග සඳහා කැඳවලා තියෙනවා. ඒ අයදුම්පත් කැඳවලා තියෙද්දී එක්සෑම් එක තියන්නේ නැතුව පළාතේ ආණ්ඩුකාරවරයා දේශපාලඥයෝ මැද හැතලා දේශපාලඥයන්ට පෝස්ටර් ගහපු හිතවංශ හිතයිසින් ටික දානවා මේ ආයතන වලට. අපි අහනවා මෙහෙම ආයතන ටික ආයතන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න බෑ. මොකද මේ වගේ වැඩ කරන්න තියෙන්නේ. ඒ නිසා මෙන්න මෙවැනි වටපිටාවක් තමයි මේ වෙනකොට රෝහල් වල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා අපි ඒකබසෞගසේක සංගම විදිහටත් අපි අනික කුරු සමිති සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මේ මධ්‍යම පළාතට අදාළව වැටුපත් සමග නොගෙවූ අතිකාල දීමනාව ඉක්මනින්ම ගෙවන්න මැදිහත් වෙන්නේ නැත්නම්, ඒ වගේම කපා දාපු අතිකාල ගෙවන්න මැදිහත් වීම කරන්නේ නැත්නම් අපි හිතනවා අපිට ලබන සතියේදී ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. දැන් මේවා කියද්දී අපි දන්නවා මෙන්න මේවා දැන් සමාජ මාධ්‍ය බිහිතිකා පනත් එන්නේ මෙන්න මේවට. සමාජ මාධ්‍ය බිහිතිකා පනත් එන්නේ මෙවට. ඒගොල්ලෝ අර 12 වෙනි වගන්තියේ ලස්සන අකුරෙන් ලියලා තියෙන්නේ මහජන සෞඛ්‍යයට මේ අහිතකර ක්‍රියාවලියක් වෙනවා නම් ඒවා තහනම් ප්‍රකාශ විදියට සඳහන් කරලා හිරේ දාන්න වැඩ කරන්න ඕනි කියලා කියන්නේ මෙන්න මේවට. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න කියන්න බෑ. සමාජ මාධ්‍ය බීතිකා පනත ගෙනල්ලා කියන්නේ මෙන්න මේ ප්‍රශ්න කියන්න බෑ. වැඩ කරපු එකට OTT එක ගෙව්වේ නැත්නම් ඒවා කියන්න බෑ. කෑම් වේල නවත්තපු එක කියන්න බෑ. රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනේට වැඩ කරලා වැඩ කරපු එකට ගෙවන්නේ නැහැ කියලා දැන් සේවකයන්ට කියන්න බෑ. ඒක තමයි මේ පනත් ගෙනල්ලා කරන්න හදන්නේ ඒකට. අනික ත්‍ස්ස විරෝධී පනත් සම්බන්ධ වෙන්නේ මේවට. ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පත්‍රිකා ලියන්න බෑ, පත්‍රිකා ලියලා බෙදන්න බෑ, මේවට අදාළ වීඩියෝස් දාන්න බෑ, මෙහෙම මාධ්‍ය සාකච්ඡා ගන්න බෑ. ඒවා ගත්තොත් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සලකන්න නීති අනපනත් දෙන්නේ මෙන්න මේ නිසා. ඒ නිසා අපි කියනවා මේ වැඩපිළිවෙල මේ සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන්න, රිදා සෞඛ්‍ය සේවාව කඩලා බිඳලා දාන්න මේ ගේන වැඩපිළිවෙල ඇතුලේ ඒවට සමපාතව තමයි ආණ්ඩුව මේ වෙලාවේ මේ පනත් ටිකක් දෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ පනත් අකුලා ගන්න ඕන වගේම විශේෂයෙන් මේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ට අදාළව මතුවලා තියෙන මේ ගැටලු ටික විසඳන්න හනික මැදිහත් වීමක් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. හැම නැතුව IMF එක පිටිපස්සේ ගිහිල්ලා, ඉන්දියාවේ ඇමරිකාව පිටිපස්සේ ගිහිල්ලා මේ පනත් ගෙනල්ලා හිතනවා නම් මේ ජනතාවගේ බෙල්ල මිරිකලා, බොටුව මිරිකලා, පාගලා පොඩි කරලා තවදුරටත් වැඩ අරගෙන එක පැලැන්තියක් රජ වෙන්න අපි කියනවා ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට රෙහිව අපි ওই පනත් පරාද කරන්නත් අපි මේ ඉල්ලින් දින ගැනීමනොත් අපි ජනතාව ඒ වගේම සෞඛ්‍ය සේවක සංවිධානය කරන වැඩේ කරනවා. ඒ නිසා වහම අපි වර්ජන කරන්නේ වර්ජන දක්වා මේව අරගෙන ගියාට පස්සේ වර්ජන කරාම අහවල් එක වෙනවා කියලා කියන්න ලෑස්ති වෙන්නේ නැතුව මිනිස්සු වැඩ කරපු එකට ඒ මිනිස්සුන්ගේ වැඩ කරපු කුලිය වැඩ කරපු එකේ වටිනාකම ගෙවන්නේ කියලා අපි කියන්නේ. මොකද මේ මිනිස්සු ගෙවල් වලට හාල් පොලිටික් ගන්න ඕනේ. බැංකුවට ගියාට පස්සේ පඩිය දවසට අතට ගන්න පුළුවන් රුපියල් 1000යි 2000යි නම් මේ මිනිස්සු මොකද සිවිධි විහානි කරගන්නද කියන්නේ. සමහර මිනිසුන්ගේ වැටුප් ගන්න ගියාට පස්සේ ඒක ඍණ නම් මේ මිනිසුන්ට කියන්නේ සිවිධි විහානි කරගන්නද. අපිට කියන්නේ එහෙම කරන්න කියලා. අපිට කියන්නේ මැරෙන්න කියලා දාන්නෝ කියන්නේ. එනිසා අපි ඒකට ලෑස්ති නැහැ. වහාම මේ අපේ මිනිස්සු වැඩ කරලා තිනවා. වැඩ කරපු එකට අදාළ ගෙවීම් කරන්න කියලා අපි කියන්නේ. මොකද අපි දැනටමත් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සතියට පැය 32ක් මේ රටේ මිනිස්සුන්ට සේවාව සපයනවා කිසිදු රුපියලක්වත් අය කරගන්නේ නැතුව. අපි විතරයි මේ ලංකාවේ දින 6ක් වැඩ කරන්නේ. පැය 48ක් රාජ්‍ය සේවාව සපයන්නේ අපි විතරයි. අපි ඒ නිසා පැය 32ක් වැඩිපුර කඹරලා තියෙන රුපියලක්වත් අය කරගැනීමකින් තොරව එහෙම තත්ත්වයක් ඇතුලේ වැඩ කරපු එකට තාණ්ඩුව ගෙවන්න නැත්නම් අපි මේක ඉස්සර කරබාගෙන ඉන්න ලෑස්ති නැහැ. අපි මේකට විරෝධය දක්වමින් අපි ලබන සත්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ක්‍රියාමාර්ග අපි වර්ජන ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වර්ජන ක්‍රියාමාර්ග ගන්න කලින් අපි ආණ්ඩුවටත් පළාත් සභාවටත් ආණ්ඩුකාරලටත් කියන්නේ වහාම මැදිහත්ලා මේ ප්‍රශ්නේ විසඳන්න කියන කාරණා.